කියලා සති තුනක් මාස තුනක් අතර කියලා. නමුත් අපි අවස්ථාව දැකලා තියෙනවා සතියකට අඩු කාලයකදී උනත් සම්භාවිත රෝග ලක්ෂණ පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු මූණට ආසන්න තැනක මූණ ආශ්‍රිතව ඔළුව ආශ්‍රිතව සපා ගන්න පුළුවන් මොළේ පිටාව ළඟයි. ඒ නිසා සතියකට අඩු කාලයකදී උනත් වාර්තා වෙන්න පුළුවන් රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒ වගේම තව අවස්ථාවක් දැකලා තියෙනවා මාස ගණන් ගිහිල්ලා රෝග ලක්ෂණ පහළ වෙච්ච අවස්ථාවක්. මේකේ වැදගත්කම මොකද්ද? අපි යම් කෙනෙක් ඉන්නවා නම් සතෙක් සපාගමක ලක් වෙලා තාමත් ගලබීතුකා එන්නත ලබාගත්තේ නැති නමුත් ලබාගත් යුතු කෙනෙක් ඉන්නවා නම් දැන් කාලා සතියක් එකක් ගියානේ දැන් ආගෙන වැඩක් නැහැ කියලා හිතන්න නැතුව මාස 3ක් දක්වා වුණත් අපි එන්නත ලබාගෙන ක්‍රියාත්මක කරනවා. එකක් ඒක. අනෙක් එක තමයි ඉතාම කෙටි කාලිකුණත් රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන් කියන වැදගත්කම තමයි ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වී ඉන්නේ කියන එක. ඒක මොකද ගොඩක් කාලෙ ගත කරන්න බෑ. අවදාන වැඩි ස්ථානයක් සපා ගන්නට ලක්වෝකි ඉක්මනින්ම රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. අපි දත්ත කීපයක් ගියා බලමු. මේ ඉරිය උඹට විශ්වන්නේ අහුගේ අවුරුදු 20 දෙක පමණ මානව මරණ ඇති වෙච්ච ආකාරය වාසනාවකට ගියවුරුද්ද වෙනකොට අපිට ඉති කලින් වර්ගයේදී භාගයකට පමණ මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ අවුරුද්දේ දැනටම මරණ 11ක් විතර වාර්තා වෙලා තියෙනවා. දැන් මේ අපි හැම මරණයක්ම එකින් එක දීර්ඝව විශ්ලේෂණය කරලා බලනවා. ආරක්ෂණය භාජනය කරනවා. දැන් මේ විදිහ බලපුවාම පිනියන වැදගත්ම කාරණා තමයි සියලුම මරණ පහේ සිදුවන්නේ අපි හරියාකාරව ජල පීඩනය වැළැක්වීම සඳහා දෙන ප්‍රතිකාර ලබා නොගැනීම නිසා. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක පමණ ගානක ඇන්ටිරේබීස් වැක්සීන් එන්නත ලබා දෙනවා. ඒ වගේම අර වඩා උග්‍ර සපා කෑමකට ලක් වෙච්ච අවස්ථාවක රේබීස් ඉන්නුන ලබා දෙනවා කියලා කියනවා. ඒ එන්නත් රෝහල් 100කට වැඩි ගානක ලබා දෙනවා. ඉතින් මේක නොමිලේ ලබා දෙන තනිකරම අපි කල යුත්තේ සපාතයන් ලක්ම වහම වෛද්‍ය ප්‍රතිකාර විදියමින් මම ගැන වැඩි විස්තර කතා කරන්න තව ටිකකින්. ඊට පස්සේ අපිට